රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණයකට අදට දින 482ක් ගත වෙනවා. ඒ කියන්නේ 20/22 පෙබරවාරි 24 වෙනිදා තමයි රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළේ. එදා රුසියාව දක්වපු එක් ප්‍රධාන හේතුවක් වුණේ යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිගේ බටහිර ගැති ක්‍රියාදාමයයි. විශේෂයෙන් සෙලෙන්ස්කි නේටෝ සමාජිකත්වයේ අපේක්ෂා කිරීමත් එක්ක තමයි පුටින් තමන්ගේ ආක්‍රමණශීලී බව ආරම්භ කළේ. එදා පුටින් යුක්‍රේනය ආක්‍රමණය කළ මොහොතේ සමහර යුක්‍රේන ජාතිකයින් ආරක්ෂාපත ආසන්න රටවලට පලා ගියා. වැඩිම පිරිසක් පලා ගියේ පෝලන්තයට. ඒ ප්‍රමාණය 160 ඉක්ම වූ බව තමයි එදා වාර්තා වුණේ. දැන් මේ ආක්‍රමණයෙන් දින 482ක් ගෙවෙන තැන, ඒ කියන්නේ අද වෙනකොට අසන්ට ලැබෙන්නේ කිසිසේත්ම අපේක්ෂා නොකළ කතාවක්. ඒ අද රුසියානුවන් භීතියෙන් ඇලලී ගිය පෝතයි. පුටින්ගේ ජීවිතේ පවා දැන් අනතුරේ බව සමහර මාධ්‍ය මේවන විට වාර්තා කරමින් ඉන්නවා. ඒ වැග්න කුලී හමුදාව ආපසු හැරීම හෙවත් පුටින් ප්‍රකාශ කරන පරිදි පිටුපසින් සිට රුසියානුවන්ටම පිහියෙන් ඇන ඇති බව. වැග්න කියන්නේ රුසියානු හමුදාව සමග එක්ව යුක්‍රේනයට එරෙහිව සටන් කරන කුලී හමුදාවක්. මේ කුලී හමුදාව දළ වශයෙන් 50,000කට වැඩි කියලා තමයි නිල නොවන දත්තවල සඳහන් වෙන්නේ. මේ ප්‍රමාණය ඊටත් වඩා බොහෝ විට වැඩි විය හැකි බව තමයි තවත් දත්තවල සඳහන් වෙන්නේ. මේ වැග්න කියන කුලී හමුදාව මෙතෙක් රුසියාවේ අණ පිළිපදිමින්, පුටින්ගේ අණ පිළිපදිමින් යුක්‍රේනයට එරෙහිව සටන් කළා. නමුත් දැන් මේ වැග්න හමුදාවේ නායකයා යෙවගිනි ෆ්‍රිගෝෂින් පවස ඇත්තේ තම කුලි හමුදාව රුසියානු නායකත්වයට එහෙමත් නැත්නම් පුටින්ට එරෙහිවන බවයි. ඒ කියන්නේ පුටින්ට එරෙහිව සටන් වදින බවයි. වැග්න කුලි හමුදාව මෙවන විටත් රුසියාවේ වෙරෝනෙෂ් සහ රොස්තොව් නගරවල බලය තහවුරු කරගෙන තිබෙනවා. මෙම කුලි හමුදාව මෙවන විට මොස්කව් සිට කිලෝමීටර 400ක් දුරින් ලිපෙට්ස් කලාපයේ හරහා මොස්කව් වෙත පැමිණෙමින් සිටිනවා. මෙවන විට මොස්කව් ආරක්ෂාව තර කර ඇති අතර නිවාසවලින් ඉවතට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. සමහර බටහිර මාධ්‍ය වාර්තා කර ඇත්තේ පුටින් ආරක්ෂිත ස්ථානයක් කරා පිටත්ව ගිය බවයි. විශේෂයෙන් මොස්කව් වලින් පිටත් වූ විශේෂ හෙලිකොප්ටර් යානයක් රේඩාර් වලින් බැහැර වූ බව සඳහන් වාර්තාවක්ද බටහිර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. නමුත් මොස්කව් බලධාරීන් මෙම වාර්තා සියල්ල ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ පුටින් මොස්කව්හි රැඳී සිටින බවයි. වැග්න හමුදාව මොස්කව් අත්පත් කරගනීවිද? ඉතිරි රුසියානු හමුදාව කුමක් කරයිද? ඔවුන් පුටින්ගේ අනපිළිපදීවිද? එහෙමත් නැත්නම් වැග්න කුලි හමුදාව සමග සටන් කරාවිද? එහෙමත් නැත්නම් කුලි හමුදාව සමගම එකතු වේවිද? රුසියාවේ න්‍යෂ්ටික බලය කා අතට යාවිද? විශේෂයෙන්ම මේ කුලි හමුදාව මෙසේ පුටින්ට එරෙහිවන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසද? තවත් දිනක් දෙකක් ඇතුළත ලෝක සිතියමේ දේශපාලන බල හැඩතල වෙනස් වේවිද? ඉදිරි පැකිහිපේ ඇත්තටම ලෝකයටම තීරණාත්මකයි. ඒ රුසියාව සහ පුටින් අත ඇති න්‍යෂ්ටික බලය නිසයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.